ළඟට ආවා. නිකන් හිතුණා ඔයාව බල්ල යන්න. සපු ඕදස බලා යලිත් නෙත් බිමට බර කළාය. දැන් රෑ 10ටත් ආසන්න වියෝපිය. රෑ 12 වනතෙක් මෙතනට වී ඉන්නට අය සිතාගෙන උන්නාය. අම්මකෝ ඇතුළේ ඇති ඉඳ ගන්න. මං අම්මට කතා කරන්නම්. ජනිස් සිනාසුමිය. මං ආවේ අම්මව බලන්න නෙමේ. ඒ වචන තුල පුදුමාකාර අසංවර බවක් ඇත සපුට සිතුනි. කොහොම දොස්තර මහත්තයෙක් වුණාද දන්නේ. ඇහ සිතුවාය. යං ජනිත් පහත් වී සපුගේ අතකින් අල්ලා ගත්තේ. කෙල්ලට ඒ ඇද්දපාරට එහෙම්මම නැගිට්ටවෙනි. කොහෙද යන්නේ? ඔහුගේ දෙනෙත්ගේ කාමරය දෙසටේ. සපු අතක් පපුවට තබා ගත්තාය. ඔහු කාමරයට ඇතුල් වූයේ සපුගේ අතින් අත් නොහැරමයේ. ගෙදර අවදි වුන්නේ ප්‍රේමා පමණි. ඇය වුන්නේද කුස්සියේ. විරුද්ධත්වයක් දක්වන්නටවත් ඇයට පණක් තිබ්බේ නැත. ජනිත් මදාඳුරෙන් වැස්සුණු කාමරයේදී අතුරක් නැතුව සපුව වැළඳගෙන සිපගත්තේ. හැඟීමක් නැති උණුසුමක් නැති ආදරයක් ගෑහිලාවක් නැති දැඟලිල්ලගෙන කෙල්ලට දුක සිතුනේ. ඔහු කෙල්ලව සිපගෙන ලංගුවේ යහන දෙසටේ. ජනිල් ලොකු බණ්ඩාර අඳුරේම ඇගේ රෑඳුම ගලවන්නට යද්දි ඇයි අකඩ ඇස්සේ දරදඬුව ඔහුගේ අත ගසා දැම්මාය. හොඳටම ඇති ඇගේ සිත කීවේ ඇයි. එළියට යම් සපු කාරණිකෝ කීවාය. ජනිත් වේගෙන් ඇගේ බඳවට සුරතේ වූයේ. සපු දරකොට ඇස්සේ දරදඬුවාය. ප්ලීස් එළියට යම්. ඇයි මේ? ප්ලීස් මාව අත්තරින්න. අපි තාම කතා කරලවත් නැහැ. මේව ඕන නැහැ. සපෝ කියේ වේගෙන් හුස්ම ගනිමිනි. සපු ඇදුවේ කාමරෙන් එළියට එන්නට. එහෙත් ජනිත් ඇගේ අතින් අඬුවකින් මෙන් අල්ලා ගත්තේ. ඒ ඇල්ලීම සමගම සපෝ ගිනි අමු දැසින් ජනිත් දෙස බැලුවාය. ඇයි මාත් එක්ක පාට් වලට එන්න හදන්න එපා. තේරුණාද? මං ගෑනු දැකලා නැති මිනිහෙක් නෙමෙයි. තමුසෙට වඩා මල් වගේ කෙල්ලෝ මං යුනිවර්සිටි එකේදී දැකලා තියෙනවා. මේවා වහන් ඉන්නවා. ඕනවට වඩා ආඩම්බර පාට් එපා. ජනිත් වෙවුලමින් කියාගෙන ගියේ. සපු මොහොතක් ඕදෙස බලා හිඳ සිනාසුණාය. ලොකු බණ්ඩාර මහත්තයට තිබ්බනි අර මල් වගේ කෙල්ලෙක්ව අල්ලගන්න. ඇයි මේ මට වද දෙන්නේ? වද දෙන්නේ මං තමුසෙව බඳින නිසා. අන්තිම වතාවට කියන්නේ ඔයා මගේ වයිෆ් විදියට ඉන්නවා. සපු කතා කළේ නැත. එහෙත් ඇය වේගෙන් හුස්ම ගනිමින් ජනිත් දෙස බලාගෙන උන්නාය. හොඳයි මං බලන්නම්. දැන් මගේ අත අතාරිනවද? ජනිත් වේගෙන් ඇගේ අත ගසා කාමරින් පිටවිය. ඉනුත් මොහොතකට පසු ජනිත් වාහනේ වේගෙන් ගෙන යන හඬ සපුට ඇසුනේ. සපු එහෙමම පිටතට පැමිණ යලිත් පඩිපෙළ මත ඉඳගත්තාය. ජනිත් ලොකු බණ්ඩාර හදිස්සි මීරේ ආවේ අර ටික කර යන්නද? මේවන් සුන්දර රැක ආදරවන්තයෙකුට කියන්නට කොතරම්නම් දේවල් තිබෙනවද? ජනිත් ඒ කිසිවක් කීවේ නැත. සපෝට් දුකක් දැනෙන්නේ නැත. ඇහිදිග සුසුමක් කියලා ආස දේශ මොහොතක් බලා උන්නාය. මේ ගඳ මිනිස්සු දකින්න දකින්න ඔයාගේ සුවඳ මට දැනෙනවා රත්තරන්. සපෝගේ දෙනෙත් අගින් කඳුලක් ගලාගෙන ගිය හදවතේ උපන් දුකටම නොවේ පහළුවටේ තනිකමටේ. ඇවිත් ගියා නේද බේබි? ප්‍රේමා පැමිණ ළඟින් ඉඳගෙන ඇසුවාය. ඇයාවී කෙල්ලට තේකක්ද හදාගෙන. ඇවිත් එයාට ඕන දේවල් කරන්න දෙන්න කියලා බැනලත් ගියේ. එයාත් එක්ක පාට් දාන්න එපායලු. ප්‍රේමාට ඊල්ලිනේ. ජනිත් ලොකු බණ්ඩාර ආදරය කරන්නට දන්නේ නැත. හොඳ ආදරයකට කෙල්ලෙකුගේ පපුවක් හෙල්ලිය හැක. ඒ ජනිත් දන්නේම නැත. දන්නේම නැත. පොන්න බේබි ආ හකුරුත් එක ගෙනාවේ. ප්‍රේමා පීරිසිකට ගෙන හකුරු කෑලි දෙකක් සපූට පෑවාය. මේ දවස්වල කෙල්ල ආසම කහට හකුරු සමග බොන්නටේ. හිටියානම් එයත් හකුරුත් එක්ක තේ ටිකක් ආසාවෙන් බොයි. සපු හකුරු කෑල්ලක් තත්වලින් හපමින් කීවාය. හකුරුයි තේයි කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ. පව් මේ වෙලාවට දාගෙන කෑම හදනවා ඇති. එදා මංගිය වෙලාවේ දැක්ක ප්‍රේමා.
අර අපි බාත්රූම් එකේ තියෙන ප්ලාස්ටික් ලොකු බාස්කට් එක තියෙන්නේ. ඉතින් ඒකක් පිරෙන ලුණු කපල ප්‍රේම තනියම. මට පුදුම හිතුණා. සීනි සම්බෝල දාන්නලු. කහබත් එක්ක දෙන්න. අනේ හිටියානම් මං හදලා දෙනවා. ජීවිතේ තියෙන ලොකුම දුකත් එයාගේ සටනට එක අබමල් රේනුවකින්වත් උදව් කරන්න බැරි එක. ඒක ඇත්තටම ලොකු දුකක් ප්‍රේමා. සපු ප්‍රේමාගේ වෘතලයට බරවෙමින් කීවාය. ප්‍රේමා එයාත් එක්ක ඉන්නකොට ඉතින් බේබි හරි සතුටක් දැනෙනවා. ප්‍රේමා කිසිවක් කීවේ නැත. ගැහැණියක් මේ ලෝකෙ විදින පරමම සුවය තම ආදරය කරන පිරිමියා තුරුල්ලේ ඉඳීමත් තමාගේ දරුවේ තුරුළු කරගෙන ඉඳීමත්ය. විවාහයට ඇත්තේ තව සති දෙකකි. සපු ඉන්නේ අසීමාන්තික ලෙස ගිලන් වීය. තව සති දෙකකින් ජීවිතේ පරමම සතුට නැතිවෙන බව සපු දැන උන්නාය. ජනිත් ගැන හිතද්දි තමා විවාහවන්නේ ඔහු සමගදයි හිතාගන්නටවත් සපුට නොහැක. පුංචි පිළිමයක් වගේ මම මගේ ජීවිතේ රැකගෙන හිටියේ. පුදුමයි මේ වගේ මිනිහෙක් ඒ ජීවිතය අයිති කරගන්නවා කියන එක. සපුට සිතුන එහෙමය. දැන් දවසකට සියවතාවක් පමණ සපුගේ පපුවේ හීල්ලගෙන මෙන් ඇවිලියයි. හෙට අනිද්දා වෙද්දි මේ ජීවිතයට මොනවා හෝ වෙතයි ඇයට සිතුනේ. ඔයා මංගෙන මොනවා හිතයිද? තමාට එහෙම හිතුනද ඔහු කිසිවක් නොහිතන බව සපෝ දනී. සුජාතා කෙල්ල ළඟට ගොස් ඉඳගත්තේ ඇය සමග කතා කරන්නට හිතාගෙන. මට ටිකක් සනීප නෑ වගේ අම්මේ. හිසරදේ වගේද මැනික? පපුව තීර කරනවා වගේ. අපි බෙහෙත් ටිකක් ගිහින් ගමු. මැරිච්ච දෙන් කියා කියන්නට සපුට සිතුනේ. එහෙත් වැදුව අම්මාට එහෙම දුකක් දෙන්නේ කෙසේද? අම්මේ කියන්න පුතේ, එයා මාව අත්තරණි ජාතියේ මිනිහෙක් නෙමේ. පුදුම ගතිගුණ තියෙන්නේ. බය නැතුව බනිනවා. සතෙක් කියලා හිතන් ඉන්නේ මං. මට ඇහුණා දවසක්, සුජාතා කිව්වේ කතා බහකින් තොරවය. දවසක මට දික්කසාද වෙන්න වෙයි. එදාට තාත්තට මොනවත් කරන්නවත් බැරි වෙයි. සුජාතාට සුසුමක් පිටවිය. අම්මේ, මං තාත්ත එක්ක තව එකපාරක් කතා කරන්නද? සපු ඇසුවාය. ඔයා හිතන්නේ පුතේ මං කතා කළේ නෑ කියලාද? තුන් පාරක් කතා කළා. මට බැන්නා. ගොඩක් බැන්නා. සපු තෙත්තු දැසින් අම්මා දෙස බලා වුණාය. ඔයා පව්. මං නෙමේ පුතේ, ඔයයි පව්. ඔයා කැමති දෙයක් කරන්න. සපු යමක් සිතමින් අම්මා දෙස බලා වුණාය. හිතට ඇත්තටම එන දේ කරන්නට පුළුවන් නම් සමහර විට මේ රැයෙන් පසු එහෙමම තීරණයක් ගන්නටද පුළුවන්. ජීවිතය ගැන තීරණ ගන්නට කිසිදු බියක් නැත. බය ඔහු ගැනය. පොලිස් නිල ඇඳුම ලාගත් විට තාත්තාට හදවතක් නැත. කරුණාවක් නැත. සපු ඒ දනි. සමහර දේවල් ගැන හිතාගෙන යද්දි සපුට මැවෙන්නේ පොලිස් හිරකූඩේ යකඩ කූරු අතරින් ඔහුගේ මූණය. දුප්පත් අහිංසකයාට එහෙම දුකක් දෙනවා නම් ආදරේ මෙහෙමම පපුවේ තිබේවායි කියා ඇය පැතුවාය. ශරීරෙම දවාගෙන උණු කරවාගෙන එන ආදර ගින්දරකින් පපුව ශරීරයක් දැවේ. එයා ආදරය ගැන උපන් ආශාවන් පමණක් නොවේ. පුදුමාකාර සෙනෙහසද ඒ උණුසුමේ විය. ඔහු මේ පුංචි පපුවේ හිස්ස තබාගෙන ඉඳිද්දි ඒ දෙතෙල්වල රස්නේ ලේවලට පවා දැනුණු අයුරු සපුට තාමත් මතකය. මලක් මලකින් තබන්නා බඳුව මේ පපුව සිපගන්නට පුළුවන් ඔහුටම පමණි. ඒ අද රස්නේන්නේ ඔහුගේ පපුවෙන්ම දෙතොලින්ම පමණි. ජීවිතේ ලස්සනම දවස් මියද්දි දුක නොහිතින්නේ කාටද? පපුව ගිනි නොගන්නේ කාගෙද? ඔහු ජීවිතේ පටන් ගත්තා පමණි. දුක ඒකය. මේ ආදරේ බර ඔහුට දරන්නට වුවොත් ඒ සටන කරගෙන යන්නට බැරි බව සපු දරේ. මේ මොහොතේ තමයි ජීවිතයේ මතර වැටුණහොත් ඔහු සියල්ලට වඩා හිතන්නේ තමා ගැන බව සපු දනේ. එහෙම ඔහු ජීවිතය අවුල් කරගන්නවට ඇය කැමති නැත. කොහෙත්ම කැමති නැත. එසේ නොවන කල ජනිල් ලොකු බණ්ඩාර සමග යන්නට සිදුවෙයි.
බඩපොපු දාගෙන හීල්ලිගෙන යන්නේ එවිට. කොහොමද ජනිල් ලොකු බණ්ඩාර සමග යන්නට සිදුවේ? සපෝගේ දෙනෙතින් කඳුලක් ගලාගෙන ගියේ. මේ කඳුළු හෙට අනිද්දා දැස් මත මිදෙනු ඇත.